හොඳයි. හැමෝම ලෑස්තිනේ පරිසරය. හරි. එනම් බලමු. අවුරුද්දේ කාලයකට පමණක් ගෙඩි හට ගන්නා පළතුරු වන්නේ කජු. එක කාලයකට පමණයි කජු වල ගෙඩි හැදෙන්නේ. කෙසෙල් වල පුතේ හැම කාලෙම ගෙඩි හැදෙනවා. ලකුණු පසුව දෙන්නේ හරිය දාගන්න අනිවාර්යෙන්ම. වැරදි නම් වැරද්දක් දාගන්න. හැබැයි හරි උත්තර යටින් ඉලක්ක ඇඳලා තියාන්න පෑනෙම්ම, නැත්නම් පාට පැන්සලෙන්න. හොඳයි. තම්බා ඖෂධීය පානයක් ලෙස බීමට ගන්නා බීජ වර්ගයකි. බීජ වර්ගයක් කොත්තමල්ලි. තම්බා ඖෂධීය පාන. ඔව් කොත්තමල්ලි. බීජයක් වෙන්නේ කොත්තමල්ලි. කුරුඳු තම්බල බොන්නේ නැහනේ. කෝපි තම්බල බොන්න බොන්නේ නැහැ. ඒක ඖෂධයක් නෙවෙයි. ඖෂධයකුත් තමයි, හැබැයි කොතලා කුඩු කරලා එහෙම බොන්නේ නේද? කොත්තමල්ලි තමයි තම්බා මේ බොන්නේ. ඊළඟට මෙහි දැක්වෙන ශාකය හඳුනාගෙන නම් කරන්න ගොටුකොළ. 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 පින්තූරත් අපි බලමු ටික ටිකනේ. මේ තියෙන කජු කජු පුතේ අවුරුදු කාලයක විතරයි හැදෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාසේ නේද? බක් මාසේ තමයි කජු හැදෙන්නේ. පැපොල් ඕන කාලෙක හැදෙනවනේ. ගස් ලබු මේ කජු. කජු ගෙඩියේ විශේෂත්වය තමයි කජු මදයට පිටින් තමයි ඇටේ තියෙන්නේ. ගොඩක් ඒවයි තියෙන්නේ ඇතුලේ. ඇට තියෙන්නේ ඇතුලේ. හැබැයි මේකේ තියෙන්නේ එළියේ. මේ පුහුලම පුතේ අපිට කන්න පුළුවන්. හරිම රසවත් මේ පුහුලම. මේ උඩ තියෙන පුහුලම මේ රතු පාට. මේ ඉදුණහම තමයි රතු පාට. ඉදුණහම මේ පුහුලම හරිම රසයි නේද? ඇටයක් පලාගෙන කන්න පුළුවන්. හැබැයි කිරි ගෑවුනොත් කට වණ වෙනවා. මේ කුඩා කාලේ මේ ලපටි කාලේ මේ ඇටය කන්න පුළුවන්. පලාගෙන ඇතුලේ තියෙන මදේ කන්නේ. මදය හරිම කිරි රසයි. හොඳද? කටට කෙලක් තුනනවා මතක් වෙනකොට. හොඳයි. මේ තියෙන කෙසෙල් ඒවා ඉතින් ඕන කාලයක හැදෙනවනේ නේද? ඕනම කාලයක හැදෙනවා. හැබැයි විශේෂත්වය වන්නේ එක කෙසෙල් ගසක එක කැණයි හැදෙන්නේ නේද? කැන් දෙක තුන හැදෙන්නේ නැහැ. හැදුනට පස්සේ ඒ ගහ මැරිලා යනවා. මෙහෙම ඒවත් තියෙන දැන්නේ. හරි. කුරුදු තම්බල බොන්නේ නැහැ. හැබැයි ඒක අපි මේ අපේ වැ කුළු බඩුවක් විදියට පාවිච්චි කරන වෑංජන වලට එහෙම දානවනේ. රස කරන් මේ කුරුදු ඇට. තම්බල බොන්නේ නැහැ. කෝපි ඇට තම්බල බොනවද? නැහැ. ඒවා වේලලා කුඩු කරලා එහෙම බොන්නේ. මෙන්න කොත්තමල්ලි. මේ කොකෝවා එක වල. මෙන්න මේ කොකෝවා බොන විදිය. ඒ චොකලට් වලට ගන්න කොකෝවා නේද? කොකෝවායට ගන්න කුරු ගන්න චොකලට් වල. හයි මේ ගොටු කොල. මේ තමයි කොකෝවාට දැක්කේ නැස. ගොටු කොල. මේ අර ඊළඟ එක සාරණ නේද ඊළඟට තියෙන්නේ? දෙවෙනි උත්තරේ. හරි. මේ තියෙන්නේ මුකුණු වැන්න. මුකුණු වැන්න. उपीलिए प्रश्न मुका
बीज व्याप्त करण साते की बीज वाउला वाउला ऐट व्याप्त करण तेन तेन वाउला 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 तमाम व्याप्त कर हरि अदागण दिगु दिव यदा गणिमिन गोदुरु वाल्ला गन्ना साते को नौने आ मेन्न मेतन बल्ला बल्ला ओ मैं नौना मैं नौयाना राउंड करेगा नौयाना नौने की अलती है नहीं अल्ला गाने नेती है क्या ना बाड़ला बाड़ला तमाय यह माल्ला गाने बाड़ला गेम्बा दिव दिव मैं दिग දිවදාලා නේද සත්තු අල්ල ගන්නවා සර්පයොත් එහෙම අල්ල ගන්නවා බලල එහෙම අල්ලන්නේ නැහැ නොයන්න තියෙන්නේ හොදේ නොවන්නේ ඊළඟට ගුහාසිත පරිසරයේ ගැවසෙන සතෙකු ඔන්න ආයිමත් තියනවා නොවන්නේ නොවන්නේ ගෙදර ගුහ කියන්නේ ගෙදර නරියා ඔව් නරියා 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 තමයි හරි උත්තරේ हावा वडात्म कैमति शाक पात्र यकी दुबियालिया दुबियालिया नहीं तो पुप्पा मेनिया वाले टा पुते कैमति नहीं मैं बालेला उन्ह वाले टा कैमति उन्ह वाले टा कैमति पैंडा पैंडा और देह बे यार इन्हें चीन है लंका भी नहीं किरी आशित आहार या नॉन नहीं आई मत नॉन नहीं के लिए सर दे सात जोड़ने बिना की ओ बिना की बिना कीरी हादाने पॉल पॉल दास आशितव कितू दास आशितव ने ये महादान शाक में आकर या योगक या ने कीरी वाली हादाने बटर उठ हादाने कीरी वाली मत आमन और दाय एक टास ने खाली दागन राइट එහෙනම් අපි ඒකේ පින්තූර බලමු. ඔව් මේ තියෙන්නේ මොකද්ද? ආ මේ අර ඔව් බල්ලා නේද? මේ මෙයා බීජ ව්‍යාප්ත කරන්නේ නැහනේ බල්ලා. වවුලා තමයි තන තන ඇට ගිනින් දාන්නේ. පළතුරු කාලා ඇට ගිනින් දාන්නේ. මේ පාර එතනේ ඇටය පැලවෙනවා. ඕකට තමයි කියන්නේ මේ ඇට ව්‍යාප්ත කරනවා කියලා බීජ ව්‍යාප්ත කරනවා. වවුලගේ ලොකු සේවයක් සිද්ධ වෙනවා පුතේ. අපි හිතුවේ නැති වුණාට හැමතැනම ඇට ගිනින් ගෙනින් දානවා. දාන්න යා හිතලා නෙමෙයි. එයා කන්නේ පළතුරු. ඇට ටික බිමට වැටෙන. එතනේ ඊපස්සේ ගස් පැලවෙනවා. ඔය මහා කැලෑවල නේද අඹ ගස් තියෙනවා, පේර ගස් තියෙනවා. හැම පළතුරු වර්ගයක්ම තියෙනවා. කොහොම මොකද හේතුව? वाउल का माये ऐसे किन्हीं हिंदा हैं। दीवादी को करानो गेम बा सात्तु आले गानो। सारपे होते ही माय। तमांगे दीवेन आले गानो। नहीं। पूसा आने हिम आला ने या आला ने या दादेयाम कराने नहीं दादेयाम कर। और मैं आई नो दापे गुहासी कवर। ही वाला। නැහැ නේද මකුළුවා නම් ඉන්නවා පාද අටක් තියෙන මකුළුවාට නේ බලන්න පාද අටක් තියෙනවා කබරයා ගෙදර ඉන්නවද නැහැ නේද මේක කුප්පමේනියා කුප්පමේනියා කියන්නේ මේවට බලලා ගොඩක් ආසයි මේ උඩු පීලිය මේ හාව ආසයි උණ හරි මේ විනාකි යෝගට් බටර් හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට නිදහස ලබන විට හොඳයි මම පෙන්නන්නම් සර් 36 වන ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද ආ 36 වෙනි ප්‍රශ්නෙට උත්තරේ පුතේ नारिया नारिया नवाने ने खबर याद तापे निवसावटे जैवसे ना बने एक निशा खबर याद गान पुरवा नहीं जैवसे निशा गान पुरवा गेदर है ना अरे निदाहा से लाभने नहीं था श्रीलंका व यातायात करेंगे ना सिटी जाती है इन खाओ रुंद
ජාතිකයන් නිදහස ලබන විට පුතේ ඉංග්‍රීසි ඉංග්‍රීසි ඔයාලා මේ මුලින්ම ආවේ පෘතුගීසි මුලින්ම ආවේ කවුද පෘතුගීසි දෙවනියට තමයි ලන්දේසි ආවේ පෘතුගීසි අවසානයේ තාවේ ඉංග්‍රීසි නේද හරි පෙනේරේ අවශ්‍ය වන්නේ පෙනේරේ මොකටද උමනා වෙන්නේ හාලීමට පිටි හැලීමට පිටි කොටන්න ඕන වෙන්නේ මෝල් දහ සහ වංගෙඩිය. හාල් දරන්න මොකක්ද උමනා වෙන්නේ? නෑමිලිය. නෑමිලිය. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා වන්නේ වොලිබෝල්. 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 ඔව් ගසක ඇති කොටසක් නොවේ. නොවේ. පාදය. පාදය. පාදය නෑනේ ගසක්. පාදය. පාදය. නොයන තීර නිසා තමයි පාදේ එන්නේ. අනිත් දෙකම ගසේ තියෙනවා. රාජ්‍ය ලාංඡනයේ සදාකාලික පැවැත්ම නිරූපණය වන්නේ මේ ඉන්නේ. සදාකාලික පැවැත්ම ඉරහඳ. 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 පොල් කලසින් සෞභාග්‍ය. ඉරහඳ. පලාපෙති වලින් පාරිශුද්ධ බව. ඇහැල මල් වලට පාට වන්නේ. ඇහැල මල් පුතේ කහ පාට. කහ පාට. කහ ඔය හැම ඔය හැම එකටම හරියක් දා ගන්න ඕන හොඳේ හැම එකටම හරියක් දා ගන්න අවශ්‍යයි හරි ඔය මේ නිදහස ලබන විට හිටි ජාතීන් ලන්දේමේ 1944 තම කඩුත්තරේ ඔය තුටකින් මේ පෙනේරේ පිටි හලන්න ගන්න නේද පෙනේරේ ජාතික ක්‍රීඩා වොලිබෝල් මෙන්න පුෂ්පේක කොටස් ඔයාලා දන්නවා මේ තියෙන රාජ්‍ය ලාංඡනය ඉරහඳින් තමයි සදාකාලික පැවැත්ම නිරූපණය කරන්නේ නේද සදාකාලික පැවැත්ම මේ තියෙන්නේ ඇහැල මල් මොන පාටද කහ පාට කහ පාට හොඳයි දැන් අහන්න මොන ප්‍රශ්නෙටද साक्षा कर मगे नाट නේද කවි උත්තරේ ජන කවි පොත ඔව් ජන කවි පොත ජන කවි මගේ රට කවි පන්ති ඒ කියන්නේ අකුරුදු තියනවා ඒ තේ සාමණේමට පහත සාමණේ වෙන්නේ චුම්බකයකට ආකර්ෂණය වෙන ද්‍රව්‍යපි චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ යකඩ කම්බිය යකඩ කම්බිය යකඩ කම්බිය යකඩ ඕනෑම චුම්බකයකට ආකර්ෂණය වෙනවා යකඩ ඕනෑම දෙයක් චුම්බකයකට ඇලෙනවා පත්තර ඇලෙන්නේ නැහැ තඹ ඇලෙන්නේ නැහැ සියලු ආගමිකයන් තම ආගමික විශ්වාසයන්ව වන්දනාමාන කරන තැනදී ශ්‍රීපාදය ශ්‍රීපාදේ පුතේ ඔක්කොම ශ්‍රීපාදය ඉස්ලාම් ද්‍රවිඩ ඒ හැම දෙනාම වන්දනාමාන කරන තැන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික භෝගයකි තේ තේ ප්‍රධාන ආර්ථික භෝගයක් තේ පහත් උපකරණයේ භාවිත කරන්නේ බදාම ඇනීමට බදාම ඇනීමට ඔව් බදාම ඇනීමට බදාම ඇනීමට හොඳයි ඊළඟ ප්‍රශ්න ටිකට යමු අපි ඊළඟ ප්‍රශ්න ටිකට शब्द
දූගැස්සවීම අතීතයේ පණිවිඩ හුවමාරු කරගත් ක්‍රමයක්. මෙම රූපයේ පෙන්වා ඇත්තේ කොම්පෝස්ට් බඳුනකි. මේ තියෙන්නේ කොම්පෝස්ට් පොල්පිටි වලින් තමයි හැබැයි කොම්පෝස්ට් බඳුන. පොල්පිටි වලින් තමයි කොම්පෝස්ට් බඳුන. නේද? තුන වසරේදී අපිට තිබුණා මේක. රයිට්. එහෙනම් අපි ඒකේ පින්තූර බලලිමු. අයි මේ තියෙන ඇහැර මල නේද? ආ මේ චුම්බකයකට ඇලෙන්නේ යකඩ විතරයි. වෙනමකුත් ඇලෙන්නේ නැහැ. මේ තියෙන ශ්‍රීපාදය. ශ්‍රීපාදය සෑම ආගමිකයම වන්දනාමාන කරන බෞද්ධ විතරක් නෙවෙයි. නේද? ආගමික සහයෝගය පෙන්වන ස්ථානයක් ශ්‍රීපාදය කියන්නේ. මේ උඩ මළුව ඔතේ ප්‍රධාන ආර්ථික භෝගයක්. තේ නැත්තම් ලංකාවත් ඉවරයි. නේද? තේ ඔබදාම අනන්න තමයි සවල යොදාගන්නේ ශබ්ද විකාශන යන්ත්‍රයේ මෑත කාලයේ පාවිච්චි කරන එක. අතීතයේ නෙවෙයි මෑත කාලයේ. වර්තමානයේ පාවිච්චි කරන තොරතුරු හුමාරු කර ගැනීමේ ක්‍රමයක් තමයි ශබ්ද විකාශන යන්ත්‍රය කියලා කියන්නේ. ජලය වැඩිපුර අඩංගු ආහාරය කුමක්ද කියලා අහනවා. වැඩිමහල්ලායට කියන්න ඕනේ කො අයියා අක්කා නැන්දා මාමා නේද එහෙම කියන්න ඕන නම කියන්නේ අපේ තමු තාරක කියලා කෙනෙක් ඉන්නවා ඔයාලට වඩා වැඩිමල්. එතකොට තාරක කියලා කතා කරන්නේ ඔයාලා කතා කරන්නේ එක්ක තාරක අයියා තාරක මාමා තාරක සීයා නේද? එහෙම කතා කරන්න ඕන ඒ නෑදෑ කම අනුව. අඩු අයට කියන්න ඕන මල්ලි නංගි එහෙම තාරක මල්ලි නේද? තාරක මල්ලි තමයි ගොඩක් කරලා වැඩින්නේ නේද? එක්ක නංගි. හරි. පැටි අඳන්නේ මොන්නාටද බොල? මේ ගීතේ වැඩි ජනතාවගේ ජනතාව ගයන නැලවිලි ගීයක්. පැල් කවියක්. පැල් කවියක් නෙවෙයි. වැඩි ජනතාව ගයන නැලවිලි ගීතයක්. හරිනේ? හැබැයි වැඩි ජනතාව ගයන නැලවිලි ගීතයක්. දරු නැලවිල්ලක් නෙවෙයි. හොඳයි. ඊළඟ පස්සේට අපි යමු 55 කුඩා දේ විශාල කර බලීමට යොදාගත හැකි අක්කාචය අක්කාචය දුරේක්ෂය ගන්න පුතේ දුර තිබෙන දෙයක් ලං කරලා බලන්න බුරුමෙන් කරන්නේ සිදුරක් විඳ ගන්න ලීයක නේද බසයට නැගීමට පිරිසක් පේලියට සිටින විට අප බසයට නැගිය යුත්තේ පේලියේ පිටුපසින් පේලියට එකතු වී ආ ඔව් පේලියේ පිටුපසින් පේලියට එකතු වෙනවා හොරෙන් යනවද අන්නය පෙරලගෙන යනවද නෑ 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 හොඳම දේ තමයි පේලියේ පිටුපසින් පේලියට එකතු වීම ලෙන්සුව භාවිතයේදී අනුගමනය කළ යුතු දෙයක් නොවන්නේ මේස හා කුඩා මේස ලාභ කරගන්න ඒක තමයි සමහරු මොකද කරන්නේ මේ ලෙන්සුවෙන් මේසෙත් පිහදානෝ නේද කලිසමත් පිහදානෝ ආයෙමත් මූණත් පිහදානෝ නේද එහෙම හොඳ නෑ කිවිසුම් යන විට කහින විට නාස් ඔයක හරි දිනපතා සෝදා පිරිසුදුක ඔයක හරි හොඳයි එහෙනම් තුන්වෙනි උත්තරේ 57 තුන්වෙනි උත්තරේ හොඳයි ඊළඟ අපි ඊළඟ ප්‍රශ්න තුනට යමු පන්ති කාමරයේ ඇති උපකරණ නිසිතන තැබීමෙන් සිදු නොවන්නේ පුතේ නොවන්නේ උපකරණේ ඉක්මනින් පළදු වීම ඉක්මනින් පළදු වීම සිදු නොවන දේ ඒක තමයි සිදු නොවන දේ තමයි ඒක උපකරණයේ ඉක්මනින් පළදු වීම 59 බලන්න පුතේ කණ්ඩායමක් ලෙස අන් අය සමග කටයුතු කිරීමේදී නොකළ යුතු දේ නොකර ඒ කියන්නේ නොයන දේ ගැටුමැති කර ගැනීම ගැටුමැති කර ගැනීම තමයි අපි නොකළ යුතු දේ නායකයාට අවනත වීම කරන්න ඕන. සාමූහිකව වැඩ කරන එක හොඳයි. හරි 60 බලමු 60 වෙනි ප්‍රශ්නය. අවසාන ප්‍රශ්නේ.
චූටක් තියෙන අපිට පොඩ්ඩක් මදි වුණා හරි දැන් පේනවනේ ආ පහත බැක් වෙන ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය වන්නේ වැරදි එක ඕන පුතේ හොයන්න වැරදි ප්‍රකාශය අපිට විරුද්ධ ඇයට අපට විරුද්ධ ඇයට දඬුවම් දෙනවද නැහැ නේද එහෙම කරන්නේ නැහැ වැරදි කරන අයට නේ දඬුවම් දෙන්නේ විරුද්ධ ඇයට දඬුවම් දෙන්නේ නැහැ නේද හැබැයි දැන් ලං සිද්ධ වෙන්නේ නම් එහෙම නේද විරුද්ධ ඇයට තමයි අපි දඬුවම් දෙන්න බලන්නේ එහෙම හොඳ නැහැ පුතේ ඒක නරක වැඩක් යහපත් දේවල් කරන්න ඕන ප්‍රිය උපදවන පුද්ගලයෙකු වෙන්න ඕන ඒව හරිය නිතරම සිනාමුසුව සර් ප්‍රශ්න 7 7ක් වැරදි නම් ලකුණු කීයද 7ක් ඉන්න මේ ලීම මේ ලීම කරන් මෙන්න පිපිඤ්ඤා පිපිඤ්ඤා වල පුතේ වතුර ගතිය වැඩි ඔය මදේ කනවද ඔයාලා මැද තියෙන පිපිඤ්ඤා අම්මා හදලා දුන්නාට පස්සේ කන්න ඕන ඔව් මේ වැඩි මල් අය මේ වැඩි ජනතාවගේ අර නැලවිලි ගීතේ මෙන්න මෙතෙන්දි ගයන්නේ දුරේක්ෂෙන් දුර තියෙන දේවල් බුරුමය මෙන්න විශාල කරලා බලනවා මෙන්න බස් අතේකර නැගීමේදී අර කිවිසුම් යන විට නේද ඒව හොඳයි පන්ති කාමරයේ පිළිවෙලට තබා ගැනීම හොඳයි ලස්සනට සාමූහිකව වැඩ කරන එක හොඳයි කණ්ඩායමක් විදිහට වැඩ කරන එක හොඳයි මේ බලන කණ්ඩායමක් විදිහට වැඩ කළොත් ජය ගන්න පුළුවන් මේ තනියම වැඩ කරනවට වඩා රයිට් හොඳයි එහෙනම් පුතේ ඔයාලා උතන ලකුණු දා ගන්න ඕන මේ පරිසරය මෙතන අවසානයේ ඔයාලා ලකුණු දා ගන්න මෙන්න මෙතන පරිසරය වලට 30 ලකුණු දා ගන්න ඕන 30ද ලකුණු 30 හොඳද හරි ගාන ගණන් කරලා බලන්න 30ෙන් දාන්න හරි ගාන ගණන් කරලා මෙතන දාන්න අපිට 23ක් හරිනම් 23 60 වෙනි ප්‍රශ්නට උත්තරේ මොකද්ද අපට විරුද්ධ සර් 30න් එකක් කරන්න ගණන් කරලා බලන්න සර් 30න් එක ඔව් හරි ගණන් කරලා බලන්න සර් 30න් එකක් සර් 60 වෙනි මොකද්ද සර් 60 වෙනි ප්‍රශ්නේ මොකද්ද 3 වෙනි උත්තරේ ඇහුණාද හරි ලකුණු 30න් දාන්න සර් 60 වෙනි උත්තරේ 60 වෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද තුන්වෙනි උත්තරේ සර් ප්‍රශ්නේ ස්පාරස්කට උත්තරේ මොකද්ද චුට්ටක් ඉන්න සර් ප්‍රශ්නේකට උත්තර ඒව කියන්න පොඩ්ඩක් ඉන්න සර් 7න් 8ක් වැඩි නම් කීයද ලකුණු පොඩ්ඩක් ඉන්න පුතේ පොඩ්ඩක් ඉන්න සිංහලවලට අපි ලකුණු දැම්මේ 21 එකෙන්නේ නේද රචනාවට 6 8න් 8ක් වැඩ දෙනක් කීයද ලකුණු තුක්ක් කියන පුතේ ඔයා හරි ගාන ගණන් කරලා බලන්න අනේ මම අහන්න එපා රචනාවට 6න් හොඳද රචනාවට 6න් මම තාම ලකුණු එව්වේ නෑනේ මම ලකුණු එව්වහම රචනාවට ලකුණු දාගන්න තම තමන්ගේ හොඳේ දැම දාන්න යන්න එපා එතන මෙහෙම රචනාව ගාව මෙහෙම රවුමක් ඇඳලා 6න් දාලා තියන්න මම එව්ව ගමන් එතන ලකුණු දාන්න හොඳේ තාම එව්ව ඕ ගණිතයේ චූට්ටක් ඉන්න අපි පොඩක් ඉනවාලා යන්න එපා
පුතේ ගණිතයට ඔයාලා දා ගන්න ඕන 36 දා ගන්න ගණිතයට අර දෙකේව එකතු කරන්න ඔක්කොම දෙකේව රවුම් කරපු ලකුණු මේ මේ දෙකේව එකතු කරලා බලන්න 36න් කීයක් එනවද කියලා රචනාවට ලකුණු 6න් දැම්මේ නේද ගණිතයට ඔව් ගණිතයට දැම්මේ මෙන්න මෙහෙම මේ තියෙන ගණිතය ගණිතයට 36න් පරිසරයට 30න් පරිසරයට 30න් දැන් සිංහල වටත් ඔයාලට යම් ලකුණු ගණක් ඇති අපේ දුම් කෙනෙකුට තියෙන සිංහල වට 15යි ඉංග්‍රීසි වලට 4යි තියෙන් දා ගන්න පුළුවන් 30 තියෙන් දා ගන්න මේ ඔක්කොම රතු පාටේව එකතු කරාම මේක ගන්න ලැබෙයි 24යි ඊට පස්සේ තමයි ඒක ඔයාලට කරන්න වෙන්නේ තේරුණාද මම කියන දේ ඔව් සර් සර් දැන් ලියුණා ඔව් රචනාවට ලකුණු එවනකන් ඉන්න හොඳේ අද සර් දැන් කමන්න නැද්ද और दैम बालाना मामा टिका नहीं ओको के बालाना नहीं ने हेता उदे मेरे को टेवान ना होता है हर ये ना दैल लाखों दान भी दिए पहली दी ने हर ये ना आप पांती हैं नहीं होता है आप दैम गोड़ाप के लाभ पेपर का सागर चार करा होता है वो यार गोड़ाप देना है मोवा की इन्ना वाले हर इतनी कदे नहीं है කමක් නැහැ වීඩියෝ එක දානවනේ ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ හරි එහෙනම් අපි පන්තිය අද නතර කරමු හැමෝටම අයිබෝවන් අයිබෝවන් සර් අයිබෝවන් සර් අයිබෝවන් සර්